भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिनतुनि हम कने तुम सद्धर्म श्रवणेत सुदानं वेन महत पिनतुनि अद दवसेदी अपि कल्पना कला नाम रूप धर्मयान पिलिबंदव यम साकच्छावक सिद्ध करन्नत हेतु वर्तमान काले वन विटत අපිට බොහෝ දකින්නට පුළුවන්කම තියෙනවා මේ නාම රූප ධර්මයේ පිළිබඳව විවිධ මතවාදයන්. ඉතින් මේ පුළුල් විෂය පරාසයක දිවෙන මේ නාම රූප ධර්මයන් පිළිබඳව අපිට ලඝු තැනකින් අර්ථගත්තොත් ඒක බොහොම අවාසි සහගතයි. නැතිනම් ඒක යුතු දෙයක් නෙමෙයි. ඒ තුළ අපිට නිවැරදි ධර්මාර්ථයන් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාවන් මගහැරී යාමට ඉඩ කඩ තියෙනවා. ඒ නිසාම අපි කල්පනා කළා මේ නාම රූප ධර්මයන් පිළිබඳව යම් කිසි ආකාරයකට ත්‍රිපිටකය අනුව කරුණු විග්‍රහයක් සිදු කරගන්නට. ඒ නිසා අද දේශනාවේ මාතෘකාව විදිහට අපි නාම රූප ධර්මයන් අල්ලා ඉතබා ගත්තේ. ඒ පිළිබඳව යම් කරුණු කාරණාවන්ගේ සාරාංශයක් PDF එකක් විදිහට සකස් කරලා ගෲප් එකට යොමු කරලා තියෙනවා. ඒ හරහා පසුවට මේ කාරණාවන් පිළිබඳව ඔබට අවධානයක් යොමු කරගන්නට පුළුවන් වෙයි. විශේෂයෙන්ම දේශනාවක් කරන්නට විශේෂ අදහසක් තිබුණේ නැහැ. නමුත් ඒ තමයි මේකට අදහස් වුණේ මේ දේශනාවක් කළොත් හොඳයි කියලා. ඉතින් එක්කත් එක්කම මේ හදිසිය තමයි සටහනත් හදාගත්තේ. අක්ෂරවල දෝෂ තිබුණොත් ඒ දේවල් නොසලකා කාරණාව පිළිබඳව කවුරුත් අවධානයක් යොමු කරන්න. නාම රූප වගේ මාතෘකාවක් අපි අරගෙන බලනකොට ත්‍රිපිටකය පුරාවටම විවිධ ස්වරූපයන්ගෙන් විවිධ ආකාරයන්ගෙන් නාම රූප ධර්මයන් විග්‍රහ වෙලා තියෙනවා. පොදුවේ ගත්තහම එක විදිහකට මුළු සමස්ත ධර්මයන්ම නාම රූපයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. හේතුව රූපී ධර්මයන් සහ අරූපී ධර්මයන් අපි නාම රූප ලෙස සාකච්ඡාවට භාජනය කරන නිසා. අපි ස්කන්ධ ලෝකය කියලා කතා කරනවා නම් ස්කන්ධයන්ගේ රූපස්කන්ධය සහ නාමස්කන්ධ කියලා ස්කන්ධ ධර්මයන් දෙකට බෙදෙනවා. ස්කන්ධයන්ගේ නාම රූප පරයය අරගෙන බලනකොට මේ වගේ විවිධ පරයයන්ගෙන් නාම රූපය කියන කාරණාව විග්‍රහ වෙලා තියෙනවා. ඒ නිසා අපි නාම රූප ධර්මයේ තේරුම් ගන්නකොට අදාළ ප්‍රස්තුත විෂයට අදාළව තමයි අපිට සාකච්ඡා කරන්නට වෙන්නේ. එහි අර්ථය පිළිබඳව අපි මේක පටන් ගත්තොත් පටිසම්භිදා මග්ගප්‍රකරණයේ දැක්වෙන සුතමය ඥානය විග්‍රහ වෙන කොටසදී සුතමය ඥානයේ පරිඤ්ඤය ධර්ම පිළිබඳව විග්‍රහ වෙන කොටස දිහා අපි බැලුවොත් අපිට පරිඤ්ඤය කළ යුතු ධර්මතා දෙක හැටියට දක්වන්නේ නාමය හා රූපය. එතකොට අපි පරිඤ්ඤයයි කියලා කියන්නේ පිරිසිඳ දැක්ක යුතුයි. නැතිනම් අපි අභිඤ්ඤය ධර්මය හා සමගාමීව නුවණින් තේරුම් ගත යුතු, නැතිනම් පිරිසිඳ දැක්ක යුතු ධර්මයේ හැටියට නාම රූප ධර්මයන් විග්‍රහ වෙනවා. ඒ වගේම සංගීති සූත්‍රය තුලත් ප්‍රධානම කාරණා ද්විකය හැටියට දැක්වෙනවා. පළවෙනියටම නාම රූප ධර්මයන්. එතකොට මේ නාම රූප පරයය නාම රූප ධර්මය විග්‍රහ කොට දැක්වීම ඉතාම වැදගත් වෙන දෙයක්. අපි මේට පෙරත් සාකච්ඡා කළා තියෙනවා පරිඥේය වන්නේ කුමන ධර්මයන්ද කියන එක චතුරාර්ය සත්‍යයට බහලා. චතුරාර්ය සත්‍යයට බහලා බලනකොට නාම රූපය කියන එක පරිඥේය ධර්මයක්. එතකොට ඒ පරිඥේය වන්නේ දුක්ඛාර්ය සත්‍යය.
එතකොට නාම රූප ධර්මයේ පිරිසිදු දකින්නවා කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දැකීම. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දකින්කොට ඒ කෙනා සම්මුදය ප්‍රහාණය කරන්නේ, ඒ වගේම නිරෝධය සාක්ෂාත් කරන්නේ, ඒ වගේම මාර්ගයේ වඩන්නේ බවට පත් වෙනවා. නැතිනම් චතුරාර්ය සත්‍ය ධර්මයේම ඔහු තුල වැඩෙනවා. අපි පසුගිය දේශනාව තුලදීත් කතා කළා, කවුරුත් ඒක ශ්‍රවණය කරන්නට ඇති. ඇහැ පිළිබඳව කතා කරනකොට ඇහැ පරිඤ්ඤය ධර්මයක් හැටියටත්, පහතබ්බ ධර්මයක් හැටියටත්, සච්චිකාතබ්බ ධර්මයක් හැටියටත් අපි කතා කළා. ඉතින් ඒ පරයයට අනුවම අපිට මෙතන කතා කරන්නට පුළුවන්කම තියෙනවා නාම රූප ධර්මයන් පිළිබඳව. එක පැත්තකින් නාම රූප ධර්මයේ පිරිසිඳ දැක්විය යුතු කොටසක් තියෙනවා. තවත් පැත්තකින් නාම රූප ධර්මයේ පිළිබඳව ප්‍රහාතව්‍ය හැටියට ප්‍රහාණය කළ යුතු තැනකුත් සාකච්ඡා කරන්නට පුළුවන්. එතකොට නාම රූප ධර්මයන්ගේ ප්‍රහාණය කිරීම කියලා අපි කතා කරන තැනදී ඒ නාම රූප ප්‍රහාණය කිරීම සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම විය යුතුයි කියන එක ඔබට වඩාත් පැහැදිලි ඇති. චතුරාර්ය සත්‍ය න්‍යාය අනුව විමසීමකට ලක් කරනකොට එතකොට මේ දුක්ඛාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතින දුක පිළිබඳව විග්‍රහ වෙන තැනක් ලෙසයි අපිට නාම රූප ධර්මයේ පළමුව සාකච්ඡා කරන්නට තියෙන්නේ. නාම රූප ධර්මයේ ත්‍රිපිටකයේහි විග්‍රහ වන ආකාර කිහිපයක් තියෙනවා. න්‍යාය කිහිපයක් ලෙස අපිට ඒ හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ප්‍රධාන ලෙස කරුණු තේරුම් ගැනීමේ පහසුව සඳහා ඒක පළවෙනි න්‍යාය විදිහට අපි ගත්තොත් ස්කන්ධ න්‍යාය. ස්කන්ධයන්ගේ නාම රූප බෙදීමක් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ස්කන්ධයන්ගේ නාම රූප බෙදීම කියනකොට අපි ස්කන්ධ දන්නවා, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා ස්කන්ධයන් බෙදෙනවා. මෙන්න මේ ස්කන්ධයන්ගේ රූපය රූපස්කන්ධයයි, අනිකුත් ස්කන්ධ හතර නාමස්කන්ධයයි. එතකොට ඒ ස්කන්ධ න්‍යායට අනුව අරගෙන බලනකොට රූපය රූපස්කන්ධ වන අතරම විඥානයේද සහිත අනෙක් ධර්මයන් නාම ධර්මතා හැටියට නාමස්කන්ධ හැටියට හඳුන්වනවා. එතකොට එකහෙලා යම් කිසි කෙනෙක් නාම රූප කියන වචන මාත්‍රයක් දිහා බලලා ඒ නාම රූප කියන එකට අයිති විය යුත්තේ විඥානය නෙමෙයි, නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙන්නේ, එතකොට නාම රූපයන් ඇතුළට විඥානය දැමීම වැරදි කියනවා නම් ඒ කාරණාව සාවද්‍ය වෙනවා. හේතුව ස්කන්ධ න්‍යායට අනුව ස්කන්ධ ධර්මයන් පිළිබඳව ස්කන්ධයන්ගේ නාම රූප පරිච්ඡේදය කතා කරනකොට එතනදී කතා කරන න්‍යාය බවට පත් වෙන්නේ රූපස්කන්ධය වෙනමත් නාමස්කන්ධ හතර වෙනමත් කතා කිරීම. මේ පිළිබඳව අපිට විග්‍රහ කරගන්නකොට බොහෝ උදාහරණ දැක්විය හැකි වෙනවා. බොහෝ තැන්වල මේ නාම රූප ධර්මයන් පිළිබඳව ත්‍රිපිටකයේ මේ න්‍යාය ඔස්සේ කරුණු පැහැදිලි වෙනවා. මේ කාරණාවන් පැහැදිලි කිරීමේදී ඉතාමත් වැදගත්ම තැනක් තමයි කලහංගාද සූත්‍රයේහි දැක්වෙන කාරණාව. ස්පර්ශය කුමක් නිසා සකස් වන දෙයක්ද කියලා ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට ස්පර්ශය සකස් වුනේ කුමන හේතුව නිසාද කියලා අහන අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නේ නාමංච රූපංච පටිච්චපස්සෝ, නාම රූපය නිසා තමයි ස්පර්ශය ඇතිවන්නේ කියන කාරණාව. නාම රූපය නිසා ස්පර්ශය ඇති වෙනකොට චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ, අපි සාමාන්‍යයෙන් නිතර කතා කරන වාක්‍ය ඛණ්ඩය ඇසත් රූපයත් නිසා චක්කු මේ චක්කු විඥානය හට ගන්නවා. එතකොට මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා කතා කරනවා. මේ වාක්‍යයට අනුව මේක දැක්වෙන සූත්‍රයට අනුව අපිට බෙදා දක්වනවා කලහ විවාද සූත්‍ර නිර්දේශයේදී මේ ඇස සහ රූපය කියන කාරණාව රූපස්කන්ධයට අයිති වෙනවා. ඒ වගේම ස්පර්ශය හැරුණකොට අනිකුත් සියලු ධර්මයන් නාමයට අයිති වෙනවා.
එතකොට එතනදී විඥානය කියන එක හා සමගිව අනිකුත් ධර්මයන් පොදුවේ නාමය කියන කාරණාවට තමයි ඇතුළත් කරන්නේ. ඒ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් ඔබට පරිශීලනය කරන්නට පුළුවන්. කලහ විවාද සූත්‍රයට අනුව මහා නිද්දේශපාලයේහි දැක්වෙන කලහ විවාද සූත්‍ර නිර්දේශයේහි. එතකොට අපිට එතනදී විඥානය මෙතනදී රූප නාම ධර්මයන් පිළිබඳ හැඳින්වීමට විඥානයත් පාදක කරගෙන තියෙනවා. නැතිනම් විඥානයත් නාම ධර්මයක් ලෙස මෙතනදී හඳුන්වා තියෙනවා. ඒ වගේම අපි මුලින් කතා කළා ද්වේ ධර්මා පරිඤ්ඤයා කියලා. පරිඤ්ඤය ධර්මතාව ගැන කතා කරනකොට නාම ධර්ම නාම රූප පරිඤ්ඤයයි කියනකොට පිරිසිඳ දැක්විය යුතු ධර්මතා දෙකක් කියලා කියනකොට ඒ පිළිබඳව විග්‍රහ වෙන්නේ ස්කන්ධ ධර්මයන් පරයයෙන්. එතකොට විඥානයත් එතනටම අයිති. මොකද විඥානයත් දුක්ඛාර සත්‍යයට අයිති දෙයක්. එතකොට මේ දුක්ඛාර සත්‍ය පරිඤ්ඤය ධර්මයක්. එතකොට මේ දුක්ඛාර සත්‍ය හා සමගිව යන සියලු ධර්මයන් එතනට අයිති. එතකොට විඥානයේද අනිකුත් නාම ධර්මයන්ද කියන මේ සියල්ලම පිරිසිඳ දැක්විය යුතු ධර්මයන් විදිහට එතනට අයත් වෙනවා. මේ මේද ස්කන්ධ බෙහෙදයට අනුව නාම රූප පිළිබඳව විග්‍රහ වෙන තැනක්. ඒ වගේම තමයි යම් කිසි විදිහකින් නාම රූප ධර්මයන්ගේ ස්වභාවය අනුව ප්‍රත්‍ය වෙනකොට ඇහැ රූප කියන ධර්මයන් පුරේජාත ධර්මයන් විදිහට අනිකුත් නාම ධර්මයන් පච්චාජාත ධර්මයන් හැටියට විග්‍රහ වෙනවා. එතකොට ඇස රූපාදී රූපය වෙනමත් නාම ධර්මයන් හා සම්මිශ්‍ර නොවන ආකාරයටත් තමයි පුරේජාත සහ පච්චාජාත ධර්මයන් හැටියට මේ කාරණාවන් විග්‍රහ කොට දක්වන්නේ. ඒ න්‍යායන් අනුව අපි අරගෙන බලනකොට ස්කන්ධ න්‍යාය ඔස්සේ ප්‍රධාන ලෙසම නාම රූප කියන කාරණාව බෙදා දක්වනකොට ඒ ස්පර්ශයන්ගේ නාම රූප මේ ස්කන්ධයන්ගේ නාම රූප බෙදීමට වෙන වෙනම විඥාන ස්කන්ධයක් ඇතුළත් කොට තමයි ඒ බෙදීම දක්වන්නේ. ඊට පස්සේ අපිට ලැබෙන අනික් ප්‍රධානතම නාම රූප විග්‍රහය ලැබෙන්නේ පටිච්චසමුප්පාද න්‍යාය තුළ. මේ පටිච්චසමුප්පාද න්‍යාය තුළ නාම රූප විග්‍රහය බොහෝ දෙනෙක් අවුල් කොට ගන්න අර්ථය මනවින් බෙදා නොගන්න තත්ත්වයක තමයි තියෙන්නේ. ඒ නිසා ඒකත් අපි පැහැදිලි කරගත යුතු වෙනවා. පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ අපි මේ කාරණාව විමසා බලනකොට විශේෂයෙන්ම දීඝනිකායේ දෙවෙනි පොතේ මහා නිධාන සූත්‍රයේ වගේ මහා පදාන සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවන්ගෙදී නාම රූපච්ඡ විඥානං විඥානපච්ඡ නාම රූපං නාම රූපච්ඡ සලායතනං කියන මේ කාරණාව විග්‍රහ වෙලා තියෙනවා. එතකොට කාරණා දෙකක් අපිට ප්‍රධාන ලෙස ලැබෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව හැටියට නාම රූප ප්‍රත්‍යයෙන් සලායතනයි කියලා ලැබෙනවා. නාම රූපපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලායතන. කෙනෙකු එකහෙලා ඇතැම් විට මේ නාම රූප ධර්මයන් එකක් ලෙස අර්ථ ගන්නට ගියොත් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. හේතුව තමයි නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් කරනවා කියනවා. ඊට පස්සේ නැවත විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සකස් කරනවා. නාම රූපේ නිසා සලායතන හැදෙනවා. ඇත්තටම මෙතන විග්‍රහ වෙන නාම රූපයන් එකිනෙකට වෙනස් අර්ථයන්ගේ තමයි යෙදিলা තියෙන්නේ. ඒ කියන්නේ විඥාන පත්‍ය නාම රූපං කියන කොටත් නාම රූප පත්‍ය සලායතනං කියන කොටත් එතන අර්ථ දක්වන නාම රූප දෙක එකම නාම රූපේ නෙමෙයි. ඒ නාම රූපය අර්ථ දක්වීමේදී එහි ඇති බෙහෙදේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම නාම රූප පත්‍ය විඥානං කියලා කියනකොට ඒ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයගේ සකස් වීම වන ආකාරය පිළිබඳව අපි වෙනමම කතා කළ යුතු වෙනවා. ඒ නාම රූප පිළිබඳව අර්ථ දක්වීම අර අර්ථ දක්වීම එකකටවත් සමාන වෙන්නේ නැහැ. එතන වෙනමම අර්ථ දක්වීමක් ලෙස තමයි අපිට බෙදා ගන්නට සිද්ධ වෙන්නේ. එතනදී නාම රූප ධර්මයන් පිළිබඳව අපි විශේෂයෙන් නාම රූපච්ඡ විඥානං කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය කළොත් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හටගන්න හැටි කියලා
අපිට විඥානයේ නිසා නාම රූප ධර්මයන් විඥානන ලක්ෂණය කියලා අපි විඥානය හඳුන්වනවා විඥානනයේ නිසා නාම රූප ධර්මයන් ඒ වගේම නාම රූපේ නිසා සලායතන ධර්මයන් කියන මේ අපි සාමාන්‍යයෙන් කතා කරන පටිසමුප්පාද පෙළ. ඒකට මහා නිදාන සූත්‍රයේ ප්‍රධාන සූත්‍රයේ වගේ තවත් සූත්‍ර දේශනාවලත් ඒ වගේම අභිසමයේ සංයුත්තේහි දැක්වෙන තවත් සූත්‍ර දේශනාවලත් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපත් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයත් කියන අන්‍යමන්‍යව ඕනෝන්ට ප්‍රත්‍යවන ආකාරයට මේ කාරණාව විග්‍රහ කරනවා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපත් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයත් කියන එක. අපි මුලින්ම පටන් ගත්තොත් නාම රූප පත්‍ය විඥානං කියන තැනින් නාම රූපේ නිසා විඥානය සකස් වෙනවා කියනකොට මේ කතා කරන තැන මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් එන අවස්ථාව පිළිබඳව ප්‍රධාන ලෙස කතා කරන තැන. එතකොට මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් විඥානයගේ බැස ගැනීම සිද්ධ වෙන්නේ යම් කිසි නාම රූප ධර්මයකට අනුව. ඒ නාම රූපය කියන තැනදී කතා කරන්නේ අපි සාමාන්‍ය පටිසමුප්පාදයේදී නම් අපි කතා කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. නමුත් මේ න්‍යාය ඔස්සේ පටිසමුප්පාද පෙළ කතා කරනකොට අවිද්‍යාව පිළිබඳව කතා කරන්නේ නැතුව මෙතනදී නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං කියන පෙළින් තමයි කතා කරන්නේ. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියනකොට විඥානය හට ගන්නවා කියලා මෙතනදී කියන තැනදී අවිද්‍යාවේ කෘත්‍යත් සංස්කාරයේ ලක්ෂණයක් නොමැතිව නාම රූප කෘත්‍යයක් මෙතනදී සිද්ධවන්නේ නැහැ. ඒ කියන්නේ නාම රූප පත්‍ය විඥානං කියනකොට අවිද්‍යාවේ කෘත්‍යත් කර්ම ක්ලේශයන්ගේ කෘත්‍යත් සිද්ධ නොවි විපාකය පිණිස විපාක විඥානයාගේ බැස ගැනීම කිසිම කලෙක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් එතන නාම රූප පත්‍ය විඥානං කියන තැනදී හඳුන්වන්නට වෙන නාම රූප ධර්මයේ බවට පත් වෙන්නේ අර අවිද්‍යා සංස්කාරයන්ගෙන් ඔසවන ලද නාම රූප ධර්මයේ. අපි අහලා තියෙනවා මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නකොට ගති ගති නිමිති කර්ම කර්ම නිමිති ආදී නිසා තමයි අපි ඒ දෙයක් ඇසුරු කරලා තමයි මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ කියලා. එතකොට යම් කිසි රූපයක් අනුව අපි කර්ම නිමිති සකස් කරගෙන ඒ අනුව ගති නිමිති සකස් කරගෙන අපි ප්‍රතිසන්දි වශයෙන් බැසගන්න තැන අරමුණු කරනකොට අපි කියනවා නාම රූප ධර්මයන් හටගත්තාය කියලා. ඒ නාම රූප ධර්මයන් අනුව විඥානය එතන පහළ වීම මෙහි විඥානයේ නිරුද්ධ වීමත් ඒ වගේම එතන විපාක විඥානයගේ සකස් වීමත් කියන කාරණාව ඇති කල්ලි කියනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වුණා කියලා. එතකොට එතන නාම රූපය විඥානයට පෙර සකස් වුණ දෙයක්. එතන නාම රූප ධර්මය අඤ්ඤමඤ්ඤ කෘත්‍යව සහජාතව පවතින දෙයක්. ඒ කියන්නේ එතන නාමයක් රූපයක් පෙරපසු නැතුවම එකට පවතින දෙයක්. ඒ වගේම නාම රූප ධර්මයන් ඕනෝන්ට අඤ්ඤමඤ්ඤ කෘත්‍ය සිද්ධ කරන දෙයක්. මොකද මෙතන නාමය සහ රූපය කතා කරන්නේ තමන්ගේ ප්‍රතිසන්දි වශයෙන් යන්නට සුදුසු ආරම්මණක ලක්ෂණයන්ගේ. මේ කියන කාරණාවන් ගැඹුරු වැඩිද දන්නේ නැහැ. නමුත් මේ කාරණාවන් මේ පුළුවන් තරමක් සරල කරන්නට උත්සාහවත් වෙන්නේ අපි මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නකොට අපි බොහොම සරලවම කිව්වොත් යම් කිසි තැනක් අරමුණු කළා තමයි එතනට ප්‍රතිසන්දි වශයෙන් එළඹෙන්නේ. එතකොට යම් කිසි තැනක් අරමුණු කරලා එතනට ප්‍රතිසන්දි වශයෙන් එළඹෙනවා කියලා කියන්නේ අපි මෙහි විඥානයේ පහළ දුර වෙලත් නැහැ, තාම නිරුද්ධ වෙලත් නැහැ. ඒ වගේම තව තැනක අරමුණ නමුත් පිහිටා සිටිනවා. අපි තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීම සඳහා අපේ කර්මයේ කර්ම නිමිති ගතිය සහ ගති නිමිති කියන දේවල් වලින් තව තැන අරමුණු කොට පවතිනවා. අන්න ඒ අරමුණෙහි පවතින නාම රූප ධර්මතා නිසා තමයි විඥාණයට ඒ තැන අල්ලගන්න නැතිනම් ඒ තැනට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට පුළුවන්කම තියෙන්නේ.
එතකොට ඒ නාම රූප ධර්මයන් පිළිබඳව විග්‍රහ කරනකොට ඒ විග්‍රහය සිද්ධ කරන්නේ අර අපි ස්කන්ධ වශයෙන් කතා කරපු විදිහට නෙමෙයි. ඒ වගේම ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ප්‍රවෘත්තියෙහි ඇතිවන මේ පැවැත්ම තුළ ඇතිවන දැන් හටගන්න නාම රූප පරයයනොත් නෙමෙයි. එතනදී මේ කෙලස් ටිකකට කර්ම ටිකකට විපාකය පිණිස තව තැනකට ප්‍රතිසන්දිය බැස ගැනීම කියන පැත්තෙන් ඒ කර්ම කෙලස් ටික ගොඩනගෙන පැත්තයි අපි නාම රූප පත්‍යා විඥානං කියන තැන කතා කරන්නේ. එතකොට ඒ විදිහට යම් කිසි තැනකට විඥානය ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තයින් පසුව එතනින් පස්සේ විඥාන පත්‍යා නාම රූපං ඒ විඥානය නිසා ප්‍රතිසන්දි වශයෙන් බැසගත්ත කුසල හෝ අකුසල සහගත හෝ විපාක විඥානය නිසා එතන නාම රූපයන්ගේ සකස් වීම සිද්ධ වෙනවා. එතකොට එතන නාම රූපයන්ගේ සකස් වීම කියන තැනදී එතන නාම රූප අර්ථ ගන්නවන්නේ අර සලායතන පිණිස පවතින නාම රූප කියන එක නෙමෙයි. දැන් මේ විඥාන අපි කතා කරන්නේ දැන් ඉස්සෙල්ලා කතා කළේ නාම රූප පත්‍ය විඥානං කියන කාරණාව. ඒ කියන්නේ අපි බොහොම රළු මට්ටමින් අපි තේරුම් ගත්ත ඒ කාරණාව පිළිබඳව මේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් අපි සකස් කරගෙන කර්මාභියෝහණය නැතිනම් කර්ම රැස් කිරීම සිද්ධ කරගෙන ප්‍රතිසන්දි වශයෙන් විඥානේ බැස ගන්නවා කියන තැන නාම රූප පත්‍ය විඥානං කියන තැන කිනුයි අපි කතා කරන්නේ. ඒ වගේම විඥාන පත්‍ය නාම රූපං කියනකොට ඒක ප්‍රවෘත්තිය පැත්තෙන් පැවැත්ම පැත්තෙන් දැන් ඒ එතන බැසගත්ත විඥානය නිසා නාම රූප ධර්මයන්ගේ පැවැත්ම වෙනවා කියන කාරණාවයි කතා කරන්නේ. එතකොට එතන විඥානය නිසා එතන පහළ වෙන නාම රූප කියනකොට ඒ කියන්නේ විඥානය නිසා එතන නාම රූප ධර්මයන්ගේ හට ගැනීම කියනකොට එතන විග්‍රහ කරනව බොහොම විශේෂ වචන ටිකකින් එතන විඥානය පිළිබඳව ඕපපච්චේක නිබ්බත්ති ලක්ෂණං විඥානං. එතකොට ඕපපච්චේක කියලා කියනවා සාමාන්‍යයෙන් මේ ඕපපාතිකයි කියලා අපි කියන්නේ. අනේ ඕපපාතිකයි කියන එක. එතකොට සාමාන්‍යයෙන් මේ වාක්‍ය අර්ථ ගත්තොත් නම් ඕපපාතිකව උපන්නා වූ ලක්ෂණය විඥානයාගේ තියෙනවා කියන එක තමයි අර්ථය වෙන්නේ. නමුත් මෙතනදී වාක්‍යෙම අපිට පැහැදිලි කරන අර්ථය බවට පත් වෙන්නේ විඥානයාගේ ස්වයං ස්වාධීන භාවය. එහෙම නැතිනම් එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ පෙර කරන ලද කර්මය නෙමෙයි. ඒ විඥානයන්ගේ වර්තමාන නාම රූප ධර්මයන් සකස් කරන බව තමයි ඒ විඥානයේ ලක්ෂණේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒ විඥානය ප්‍රත්‍ය වෙනවා වර්තමානයේ නාම රූප ධර්මයන් සකස් කරන්නට. එතකොට එතන ඇතිවන නාම රූප විඥානපච්චා නාම රූපං කියන තැන ඇතිවන නාම රූපය නාමකාය රූපකාය සංඝාත ලක්ෂණං නාම රූපං. නාමකාය සහ රූපකාය එකතු කොට දැක්වීම නාමකාය සහ රූපකාය සංග්‍රහ කොට දැක්වීම තමයි නාම රූපයයි කියලා මෙතනදී අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ. අභිධර්ම න්‍යායයට අනුව මේ කාරණාව විග්‍රහ කොට දක්වනවා බෙදා දක්වනවා පටිසම්භිදා මේ විභංගයේදී මේ පටිසමුප්පාද විභංගයේදී මෙතන නාමය සහ රූපය කියනකොට නාමය වේදනා සංඥා සංස්කාර කියන ස්කන්ධ ටිකත් ඒ වගේම මෙතන රූපය කියනකොට චක්කායතනස්ස උපචයෝ සෝතායතනස්ස උපචයෝ ගාහන ජීවහා කායායතනස්ස උපචයෝ මනායතනස්ස උපචයෝ කියන තැනින් ආයතන මේ කායායතනස්ස උපචයෝ කියන තැනින් සහ තවත් සිත අනුව ගිය චිත්තජ රූප ධර්මයන් තියෙනවා නම් මෙන්න මේ චිත්තජ රූප ධර්මයන් අනුව පවත්නාකම තමයි මෙතනදී රූප කියන එකෙන් ප්‍රධාන ලෙස අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ විපාක විඥානයාගේ බැස ගැනීමෙන් පසුව ඒ විඥානයේ කෘත්‍ය තමයි තමන්ට අවශ්‍ය කැදැල්ල තමන්ට අවශ්‍ය භූමිය තමන්ට අවශ්‍ය ක්ෂේත්‍රය සකස් කර ගැනීම. එතකොට ඒ කය එහෙම නැතිනම් ඒ එතන පවතින රූප කලාපයන්ගේ සකස් කිරීම එයාගේ කෘත්‍ය. එතකොට එයා එතන නාම රූප ධර්මයන් තමන්ට අවශ්‍ය ලෙස සකස් කර ගැනීම සිද්ධ කරනවා.
ඒ නාම රූප ධර්මයන් සකස් කර ගැනීම කියන කාරණාව නිසා තමයි විඥාන පත්‍ය නාම රූපං කියන තැනින් විඥානයේ නිසා නාම රූපේ සකස් වෙනවා කියන තැන කතා කරන්නේ. එතකොට ඒ විඥානයේ නිසා නාම රූපේ සකස් වෙනවා කියලා ඉවර වෙලා තුන්වෙනි දේ හැටියට දක්වනවා නාම රූප පත්‍ය සලායතන. එතකොට නාම රූප පත්‍ය චත්තායතන කියලා යෙදෙනවා අභිධර්ම න්‍යායතන වේදෙනකොට චත්තායතන කියලා කියන්නේ හයවෙනි ආයතන කියන එක. නමුත් අපි සාමාන්‍යයෙන් පොදු න්‍යාය ඔස්සේ කතා කළොත් නාම රූප පත්‍ය සලායතන. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් අර විඥාන පත්‍ය නාම රූපං කිව්ව විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා කිව්ව නාම රූප නිසා සලායතන ඇති වෙනවා කියනකොට අර විඥානයේ නිසා ඇති වුණු නාම රූපයි ඒ නාම රූප නිසායි සලායතන ඇති වෙන්නේ කියලා කෙනෙක් හිතන්නට පුළුවන්කම තියෙනවා. නැහැ. එතනදී නාම රූප පත්‍ය සලායතනං කියන විග්‍රහය තුළ නාම රූප අර්ථ දැක්වීම අර අර්ථ දැක්වීමෙන් නෙමෙයි නාම රූප ධර්මයන් අර්ථ දක්වන්නේ. එතකොට ඒ නාම රූප ධර්මයන් පිළිබඳව එතනදී අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ එතන නාමය වේදනා සංඥා සංස්කාර කියන ස්කන්ධ ධර්මතා ටික, එතන රූපය යං රූපං නිස්සාය මනෝවිඥාන ධාතු වත්තති තං රූපං. එතකොට එතන නාම රූපය කියලා කියන්නේ යම් රූපයක් ඇසුරු කරගෙන මනෝවිඥාන ධාතු පවතිනවා නම් අන්න ඒ රූපය අපි දන්නවා ඒ වස්තු රූපය පිළිබඳව කතා කරන තැන ඒ වස්තු රූපය පිළිබඳවයි එතන නාම රූපය කියලා කතා කරන්නේ. එතකොට සලායතනයන් සකස් කරන්නට නාම රූප හේතුයි කියනකොට ඒ නාම රූපයට හේතු වෙලා තියෙන්නේ අර වස්තු රූපේ කියන පැත්තෙන්. එහෙම නැතිනම් අපිට යම් අරමුණක් ගැනීම සඳහා මනෝවිඥාන ධාතුවට පිහිටා සිටීම සඳහා වස්තුවන රූපේ පැත්තෙන් තමයි එතන රූපේ කතා කරන්නේ. එතකොට මනෝවිඥාන ධාතුවේ පැවැත්ම කියන දේ සිද්ධ කිරීම සඳහා ඕනම පැත්තකින් වස්තු රූපයක් ආරම් ඇසුරු විය හැකි ඕනම විදිහට වස්තු රූපයක් සකස් වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි කතා කරගෙන විඥාණයෙන් නාම රූප වෙනවා කියනකොට විඥාන ප්‍රත්‍යයෙන් ඇතිවෙන නාම රූප ධර්මතාවයන්ගේ රූපය චක්ඛායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතනයන්ගේ උපචය නැතිනම් හට ගැනීම, රැස්වීම කියන තැනින් තමයි කතා කළේ. ඒ කියන්නේ මේ භවයට අදාළ මේ භවයට අවශ්‍ය වෙන ආයතනයන්ගේ සකස් කිරීම. එතකොට මේ ආයතනයන්ගේ සකස් කිරීම කිව්වහම ඒක පොදුවේ කතා කළේ ආයතන විතරක් සකස් කිරීම කියන තැන නෙමෙයි. එතනදී ආයතන ඔක්කොම සවිඥානික කරනවා කියන ලක්ෂණයෙන් තමයි විඥාන පත්‍ය නාම රූපං කියන තැනදී එතන කතා කරන්නට අවශ්‍ය කතා කළ යුතු තැන වෙන්නේ. ඒක නිත්‍යපකරණයේදීත් නිබ්බති ලක්ෂණ විඥානං කියපු තැනදීත් ඒ වගේම පේටකෝපදේශයේදී ඒ පිළිබඳව පැහැදිලි වෙනවා. වස්තු සවිඥානික ලක්ෂණං විඥානං, වස්තුව සවිඥානික කරන බව තමයි විඥානය කියලා කියන්නේ. එතකොට එතනදී පැහැදිලිව මේ චක්කායතනාදී ඒකද්වාරයකට යොමු වීම, එක ද්වාරයකට යොමු වීම නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. මුළු කයම, මුළු ආයත ස්පර්ශ ආයතන ටිකම සවිඥානික කරන කම මේ නාම රූප ධර්මයන් බැසගෙන මේ කයම මකුළුව හරියට දැල බැඳලා සතෙක් ගැටෙනකන් ඉන්නවා වගේ මේ කය සවිඥානික කරන පැත්ත ගැන තමයි එතනදී නාම රූප ධර්මයන්ගෙන් ඇතිවන ප්‍රත්‍ය කියන්නේ විඥානයේ නාම විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප ධර්මයන් හදනවා කියනකොට සිද්ධ වෙන්නේ. එතකොට ඒ නාම රූපේ නිසා සලායතනයයි කියලා කියනකොට ඒ සලායතන බවට පත් වෙන්නේ ඒ බාහිර ආරම්මණයක් ඇවිල්ලා ගැටීම සමග තමයි එතන ආයතනයක් බවට පත් වෙන්නේ. අපි රූපකාණ්ඩ දේශනා තුලදීත් මීට පෙරත් කතා කරලා තියෙනවා චක්කායතනය ගැන කතා කරනකොට රූපායතනය තොරව චක්කායතනය කතා කරන්නේ නැහැ. එතකොට ඒ ආයතන ධර්මයන් තොරව සාමාන්‍ය ප්‍රවෘත්තියේ අනිකුත් ආයතන පිළිබඳව කතා කරෙන්නේ නැහැ. එතකොට ආයතනයක් පිළිබඳව කතා කරෙන්නේම බාහිර ආයතනය සමග ප්‍රවෘත්තියේ ප්‍රතිසන්දියේ නෙමෙයි.
ප්‍රවෘත්ති අවස්ථාවේදීත්. එතකොට ප්‍රවෘත්තියේදී මේ කතා කරන්නේ ඇස නැතුව රූපේ නැහැ, රූපේ නැත්තම් ඇස නැහැ කියලා අපි මේ විදිහට කතා කරනවා. එතකොට සලායතනය කියලා කියන තැනදී මෙතන නියෝජනය වෙනවා සියලුම ධර්මයන්. ඒ කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙනවා කියනකොට එතන කතා කරන නාම රූපය මේ ආයතන පැත්තෙන් ගොඩනගනවා කියන්නට අවශ්‍ය එක ආයතනයකට බාහිර වස්තුවක් ආපාතාගමයට එන අවස්ථාවක්. ඒ කියන්නේ බාහිර වස්තුවක් අර සකස් කරගත්ත ප්‍රසාදයන්ට ඉන්ද්‍රයන්ට ගැටීම සිද්ධ වෙන අවස්ථාවක් පිළිබඳවයි එතන නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙනවා කියන තැනදී කතා කරන්නේ. එතකොට අන්න ඒ ගැටීමත් සමගම ඒ කෙරෙහි විඥානයාගේ යොමු වීම කියන තැනත් එක්ක අපි කතා කරනවා සලායතනයන්ගේ කෘත්‍ය, සලායතනයන්ගේ හට ගැනීම කියන තැන, නැතිනම් එක ආයතනයක හට ගැනීම. එතන ඒ ආයතනය චක්කායතනය වෙන්න පුළුවන්, සෝතායතනය වෙන්න පුළුවන්, ගහන ආයතනය වෙන්න පුළුවන්, ජීවආයතනය වෙන්න පුළුවන්, කායආයතනය වෙන්න පුළුවන්, මනආයතනය වෙන්න පුළුවන්. ඕනම පැත්තකින් එතන ආයතන කෘත්‍ය සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඉන්ද්‍රිය වවත්තාන ලක්ෂණං සලායතනං කියලා මේ පිළිබඳව විස්තර වෙන්නේ. තව විදිහකින් කියනවා අනේක සංනිස්සේ ලක්ෂණං නාම රූපං කියලා. එතකොට ඉන්ද්‍රිය ව්‍යවස්ථාපනය කරනකම අපි කිව්වා අර විඥානපච්චයා නාම රූපං කියන තැනදී මක්කුලුවක් දැල බැඳලා බලාගෙන ඉන්නා වගේ දෙයක්. එතකොට නාම රූපපච්චයා සලායතනං කියනකොට සතා ඇවිල්ලා එක තැනකට වැදුනා. එතකොට සලායතනයයි කියලා කියන්නේ ඒ ආයතනයක් කෙරෙහි හිත යොමු වන අවස්ථාවක්. එතකොට අර වැදුණු සතා වැදුණු දිශාව හා සතා වැදුණු තැන පිළිබඳව අවධානය යොමු කිරීම කියන කාරණාව. එතනදී ඔබට නාම රූපයන්ගේ වෙනස්කම් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියේවි. එක පැත්තකින් නාම රූප ධර්මයන්යි කියනකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයි කියනකොට එතන නාම රූපය මේ විපාක දීම සඳහා නැතිනම් මේ කය පැත්තෙන් කය සවිඥානික කරනවා කියන තැන තමයි නාම රූප ප්‍රත්‍යයෙන් මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයි කියලා කිව්වේ. නේද? නාම රූප ප්‍රත්‍යයෙන් සලායතනයි කියලා කිව්වේ මුළු කයේම සවිඥානික බව ගොඩනැගීම පැත්තෙන් අරගෙන නෙමෙයි. එතන නාම රූපය අර සලායතන පැත්තට හැරිලා තියෙන්නේ. එතන නාම රූපය එක ආරම්මණයක් ඔස්සේ නැතිනම් එක ඉන්ද්‍රිය ගෝචර වන එක ධර්මයක් පැත්තෙන් තමයි එතනදී ඒ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ නාමකාය රූපකාය සංඝාත ලක්ෂණං නාම රූපං කියලා එතන නාම රූපය හඳුන්වනවා. අපි එතකොට ඒ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා කියන එක ආකාර කීපයකට මේ ඒ පැහැදිලි කිරීම සඳහා මේ හඳුන්වන්නේ. එතකොට නාමකයයි රූපකයයි එකතු කරනවා කියන තැනින් එකන නාම රූපයයි කියලා කියනවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙනවා. ඊට පස්සේ අපි තවත් අර්ථ දැක්වීමක් කළා. එතනදී යං රූපං නිසায়ে මනෝවිඥාන ධාතු වත්තති දන්තං රූපං කියලා. එතන රූපේ තමයි යං රූපයක් ඇසුරු කරගෙන මනෝවිඥාන ධාතුවේ පැවැත්මක් වෙනවා නම් අන්න ඒ රූපය කියලා. එතකොට ඒක ඇහැ පැත්තෙන් ගත්ත ආරම්මණයක් අරඹයා මනෝවිඤ්ඤාණ ධාතුව පවතින්නට පුළුවන්. ඕනම පැත්තකින් ඒක පවතින්නට පුළුවන්කම තියෙනවා. ඒ පැත්තෙන් නාම රූප ප්‍රත්‍ය වෙලා තියෙනවා සලායතනය උපදවන්නට. ආයතන කියනකොට එතන අර තමන්ට අයිති කොටස විතරක් ව්‍යවස්ථාපනය කරගන්න තැනට තමයි ඒ නාම රූපය කියන තැනේ සලායතනයන්ගේ අර්ථය බවට තලා තියෙනවා. එතකොට සන්නිපාත ලක්ෂණෝ පස්සෝ මේ ඔක්කොගේම එකතුව, එහෙම නැතිනම් අර නාම රූපයන්ගේ විඥානයාගේ සලායතනයාගේ එකතුව තමයි ස්පර්ශයේ හැටියට දක්වන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මෙතන විඥානේ නැද්ද කියලා. නමුත් මෙතන විඥානයේ විඥාන නාමයෙන් හැඳින්වෙන්නේ නැතත් සලායතනයට ස්පර්ශ වෙනවා කියනකොට අපි දන්නවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන තැන ඇසත් නිසා රූපයත් නිසා ඇත්තනක චක්කු විඥානයගේ හට ගැනීම
වෙලාතමයි ස්පර්ශය කියන කාරණාව ඇති වෙන්නේ කියලා. එහෙනම් සලායතනේ කියන තැනදී නාම රූප කියන තැනදී මේ ධර්මතා ටිකේ ඔක්කොගෙම එකතුවක් ලෙස තමයි අපිට එකතු වුණ තැනක තමයි ස්පර්ශය කියන කාරණාවේ පැනවීම ස්පර්ශය කියන තැන හට ගැනීම ගැන කතා කරන්නේ. ඒ නිසා තමයි මේ ගැන නෙක්ටිපකරණයේ පේඨකෝපදේශයේ සන්නිපාත ලක්ෂණෝ පස්සෝ චක්කු විඥාන සන්නිපාත චක්කු රූප විඥාන සන්නිපාත ලක්ෂණෝ පස්සෝ කියලා ඇස රූප විඥාන එකතු කරන ලක්ෂණයෙන් ස්පර්ශයයි කියන නෙක්ටිපකරණයේ හිදක්වනවා. ඒ වගේම සන්නිපාත ලක්ෂණෝ පස්සෝ කියලා පේඨකෝපදේශයේ හිදක්වනවා. මෙතනදී නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ කියලා අපි කෙටියෙන් මෙතන මේ ප්‍රත්‍ය ගැන සාකච්ඡා කළත් ප්‍රත්‍ය වීම කියන තැන මේ ධර්මයන්ගේ ප්‍රත්‍ය වීම කියන තැනදී ඇස රූපය චක්කු විඥානය මේ ධර්මයන් එකතු කරපු ලක්ෂණ බව තමයි මෙතනදී තියෙන්නේ. නමුත් ඒ සියල්ලම ඇතුළත් කොට තමයි අපි නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්ස කියලා අපි කතා කරන්නේ. එතකොට ඔය කාරණා ටික ඇතුලේ ඇසේ පැනවීමත් රූපේහි පැනවීමත් චක්කු විඥානයගේ පැනවීමත් කියන එක ඇති බව අපි දත යුතුයි. ඒ නිසා එතන නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන හැදෙනවා කියන එක අර විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේ සකස් වීම ගැන නෙමෙයි කියන්නේ කියලා විග්‍රහ කළේ ඒ හේතුව නිසාමයි. එතකොට දැන් මේ කතා කළේ පටිච්ච සමුප්පාදයට අනුව බොහෝ තැන්වල පටිසමුප්පාද විභංගයේ වගේම අභිධර්ම න්‍යායේ වගේම ඇතැම් සූත්‍රවලත් දැක්වලා තියෙන නිට්ටිපකරණ පේඨකෝපදේශාදීහි විග්‍රහ වෙලා පටිසමුප්පාද න්‍යාය පිළිබඳව විග්‍රහ වෙලා තියෙන ආකාරයට තමයි මේ විග්‍රහ කළේ. එතකොට ඔබට සංක්ෂේපයක් ලෙස මෙතනදී තේරුම් යන්නට ඕනේ පටිච්ච සමුප්පාද න්‍යායන් කීපයක්. ඒ කියන්නේ න්‍යායන් කීපයක් කියලා කියන්නේ පටිසමුප්පාදයේ තුල නාම රූප විග්‍රහයන් කීපයක්. නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං කියනකොට නාම රූප නාම රූප නාම රූප කියලා තැන් තුනක තියෙනවා. එතකොට මේ නාම රූප නාම රූප නාම රූප කියලා තැන් තුනක විග්‍රහ කරන මේ නාම රූප එකම නාම රූපේ නෙමෙයි. මේ තැන් තුනක විග්‍රහ කරන මේ නාම රූප ධර්මය තුන් ආකාරයකින් දත යුතුයි. එකක් ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීම පැත්ත, නැතිනම් නැවත පුනර්භවය ඇති කරන පැත්ත. ඒකට කියනවා පුනබ්භව පුනබ්භව විරෝහණ ලක්ෂණය කියලා. පුනබ්භව විරෝහණ ලක්ෂණයෙන් යුක්තයි එක පැත්ත එක නාම රූපයක ස්වභාවය. ඒක ඒ නිසා තමයි විඥානයේ බැසගත්තේ. විඥානයේ බැසගත්තට පස්සේ ආය ඒ විඥානයේ පුනබ්භව පුනර්භවයේ පිණිස පවතින දෙයක් නෙමෙයි. දැන් පුනර්භවයේ සිද්ධ වුණාට පස්සේ ඒ විඥානයේ ස්වභාවය තමයි තමාගේ ලක්ෂණය. ඒ කියන්නේ වස්තු සවිඥානක කරන බව. එතන පවතින ධර්මයේ සවිඥානක කරන බව, එතන පවතින නාම රූපයේ සවිඥානක කරන බව තමයි ඒ බැසගත්ත විඥානයේ ලක්ෂණය. එතකොට එතනදී ඒ විඥානය නිසා ඒ නාම රූප ධර්මය පවතිනවා. ඒ නාම රූප ධර්මය නිසා එතන ආයතනයන්ගේ සකස් වීම සිද්ධ වෙනවා. එතකොට ආයතනයන්ගේ සකස් වීම කියනකොට නාම රූප ප්‍රත්‍යයෙන් සලායතනයි කියනකොට එක ආයතනයක් වෙත යොමු වීම කියන තැන ගන්න මනසෙන් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයයි කියන තැන මුළු කයම නැතිනම් ස්පර්ශ ආයතන ටිකම සවිඥානක කරන තැන දකින්න. එතකොට ඔබට තේරෙනවා මේ නාම රූප නාම රූප නාම රූප කිව්වට මේ එකම නාම රූප බෙදීමක් ගැන නෙමෙයි සඳහන් වෙන්නේ. නාම රූප බෙදීම් කිහිපයක් පිළිබඳවයි මේ පටිච්චසමුප්පාද න්‍යාය තුලත් නාම රූප බෙදීම කියන තැනදී අර්ථ දක්වන්නේ කියලා. එතකොට මේ විදිහට නාම රූප න්‍යාය අර්ථ දක්ව ගන්නකොට අපිට සූත්‍ර පිටකයේ තවත් බොහෝ සූත්‍ර දේශනා අධ්‍යයනය කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා තවත් ආකාරයකට මේ නාම රූප ධර්මයන් අර්ථ ගන්නවා. පටිසමුප්පාදයේ පිළිබඳව විග්‍රහ කරන තැන්වලදීත් ඒ න්‍යාය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මජ්ජේ සූත්‍රය, සම්මාදිට්ඨි සූත්‍රය ආදීෙහි නාම රූප පర్యයායන් පිළිබඳව පැහැදිලි කරනකොටත් මේ විග්‍රහය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතනදී නාම රූපය කියලා විග්‍රහ කරනකොට රූපය විග්‍රහ කරනවා.
චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතානං උපාදාය රූපං සතර මහධාතුවත් උපාදාය රූපයත් කියන එක රූපයයි කියලා නාමයේ පිළිබඳව විග්‍රහ කරනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන තැනින් තමයි එතන ධර්මයේ පිළිබඳව නාමයේ පිළිබඳව විග්‍රහ කොට දක්වන්නේ එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා මේ ධර්මයෝ මේ විදිහට වෙන වෙනම විග්‍රහ කළාට මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයටයි ති ධර්මයෝ වේදනාවත් සංඥාවත් චේතනාවත් ස්පර්ශයත් ඒ වගේම මනසිකාරයත් කියන මේ ඔක්කොම අයිති වෙන්නේ සංස්කාර ස්කන්ධයට සංස්කාර ස්කන්ධය කියලා නොකිය මේ ධර්මයෝ වෙන වෙනම කිව්වේ මොන හේතුව නිසාද සංස්කාර ස්කන්ධය කියලා නොකිය මේ ධර්මයෝ වෙන වෙනම කිව්වේ මේ ධර්මයන්ගේ තම තමන්ගේ ස්වභාවය අනුව තම තමන් සිද්ධ කරන විශේෂම අර්ථයක් නිසා අරමුණෙහි විඳ ගන්න ස්වභාවය නිසා ඒකට කියනවා වේදනාව කියලා එතකොට අරමුණක් හඳුනන කමට කියනවා සංඥාව කියලා අරමුණ පිළිබඳව හිතන කමට කියනවා චේතනාව කියලා ඒ වගේම මේ ධර්මයන්ගේ සමவாய මේ ධර්මයන්ගේ එකතුව මේ එකතුවට කියනවා ස්පර්ශය කියලා එතකොට මේ ස්පර්ශය කෙරෙහි නැමුණු ලක්ෂණේ නිසා මානසිකාරය කියලා කියනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වෙනවා කියනකොට මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය කියන තැනදීත් මේ පස්ස වේදනා සංඥා චේතනා මේ මානසිකාර කියන මේ ලක්ෂණ ටිකෙන් විග්‍රහ වෙන තැනක් තියෙනවා එතකොට මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා මේ විග්‍රහ නාම ධර්මයන්ගෙන් විග්‍රහ කරන න්‍යායකුත් දකින්නට පුළුවන්කම තියෙනවා කෙනෙකුට හිතන්නට පුළුවන් මේ න්‍යාය සහ කලින් කතා කළ න්‍යාය පරස්පරව යනවද නැතිනම් මේක දෙකක්ද එකක්ද කියලා මේක ඇත්තටම අද වර්තමානයේ මේ දෙක දෙකක් කරගන්නට ප්‍රධානම හේතුව තමයි එක එක තන නාම රූප අර්ථ දැක්වීම පිළිබඳව නොදන්නාකම විශේෂයෙන්ම අභිධර්ම න්‍යාය සහ සූත්‍ර න්‍යාය අතර තියෙන වෙනස්කම පිළිබඳව දන්නේ නැතිකම එනිසා ඉතාම වැදගත් වෙනවා අභිධර්මයේ කොහොමද පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්නේ සූත්‍රයේ කොහොමද පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්නේ කියන න්‍යාය අපි දන්නවා පින්තුනේ අභිධර්මයේ තුල මනාකොට ධර්මයේ විභජනයේකට ලක් කරනවා මනාකොට ධර්මයේ බෙදා දැක්වීම සිද්ධ කරනවා බෙදා දැක්වීම සිද්ධ කරන නිසා අභිධර්ම න්‍යාය හරිම සූක්ෂම සූත්‍ර න්‍යාය පොදුවේ අර්ථ දක්වනවා අර බෙදා දැක්වීම සිද්ධ නොකර ඒ නිසා කෙනෙකුට පහසුවෙන් අරමුණු කළ හැකි ඒකට හේතුව සූත්‍ර ධර්මයන් ශ්‍රවණය කළේ එදිනෙදා කටයුතු කරන ප්‍රශ්න අහන්නට එන ඒ වගේම නිතර සාකච්ඡා කරන ඒ වගේ අවස්ථාවලදී සිද්ධ වුණු කතාවක් විදිහට තමයි අපිට සූත්‍ර දේශනා ලැබෙන්නේ අභිධර්මයේ බොහොම ගැඹුරු ධර්ම කාරණාවක් විදිහට ධර්ම කාරණා පැහැදිලි කිරීමක් විදිහට තමයි අභිධර්මය අපිට දැක්වෙන්නේ සූත්‍රය සාමාන්‍ය ව්‍යවහාරයත් එක්ක යන දෙයක් ඒ කියන්නේ පුද්ගල භාවයත් එක්ක කතා කරන දෙයක් සූත්‍රය ඒ වගේම අභිධර්මය කෙලින්ම ධර්මතාවයන් කතා කරන තැන එතකොට සූත්‍රයේහි පටිච්චසමුප්පාදය අරගෙන බැලුවොත් සූත්‍රයේ තුල පටිච්චසමුප්පාද න්‍යාය අස්සේ ගොඩාක් කාරණා තියෙනවා කියන්නේ එතන තියෙනවා විපාක ධර්ම එතන ක්‍රියා ධර්ම ඒ වගේ මෙතන නව කර්ම මට්ටමේ සිත් මේ සිත් ඔක්කොගෙම සමුච්චයක් විදිහට තමයි සිදුවීම පටිසමුප්පාද සිදුවීම අර්ථ දක්වන්නේ අපි අවිද්‍යාවෙන් පටන් අරගෙන අංග 12ක් ගැන මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන පත්‍ය පස්සෝ පස්සපච්චය වේදනා කියලා මේ කාරණා ටික අපි කතා කරගෙන ගියාට අවිද්‍යා සංස්කාර කර්මයි විඥානාව රූප සලායතන පස්ස වේදනා විපාකයි එතකොට තණ්හා උපාදාන භව මේවා නැවත කර්මයි ජාතිය කියන දේ මේ ඒ කර්මයට විපාකයයි කියලා අපි නොඑක් න්‍යායෙන් මේක කතා කළා ඒ වගේම විපාක ටිකකට කර්ම කෙලෙස් සිටිලා පුද්ගල භාවයේ උපදෝගින් උපදෝගත්ත පුද්ගලයා දුක් විඳිනවා කියලා මෙතන අපි කතා කළා
මේ න්‍යාය ඔස්සේ පින්නතුනි අපි කතා කරලා තියෙන්නේ එක එක එක්ෂණික සිද්ධාන්ත ගොඩාක් එකතු කරලා ගත්ත සමස්තයක් පිළිබඳව. එතකොට සූත්‍ර පිටකයේහි තියෙන පටිච්චසමුප්පාද න්‍යාය අර එක එක ධර්මතා සමූහයක් එකතු කරලා ගත්ත සමස්ත සිද්ධාන්තයක් පිළිබඳවයි මෙතනදී කතා කරන්නේ. එතකොට එතන චක්කු විඥාන සිතෙහි පටිච්චසමුප්පාදේ නෙමෙයි එතන දක්වන්නේ. ඒ වගේම දැන් කුසලයේ කරනවා අකුසලයේ කරනවා කියන සිතෙහි පටිච්චසමුප්පන්න භාවයේ නෙමෙයි එතනදී දක්වන්නේ. එතනදී දක්වන්නේ මේ දුක් විඳින පුද්ගල බව ඉපදුනේ කොහොමද කියන තැනට අවශ්‍ය පසුබිම තමයි කෙලින්ම මුළු එකතුවක් විදිහට සමස්තයක් විදිහට මේ පටිච්චසමුප්පාද සිදුවීම දක්වන්නේ. අභිධර්මයේ තුළදී ඒ සමස්තය ඇතුලේ තියෙන ඒ සමස්ත සිදුවීම පටිච්චසමුප්පාද සිදුවීම ඇතුලේ තියෙන එක එක සිතක් සිතක් පාසා පටිච්චසමුප්පාදය ගොඩනැගීම වෙන වෙනම බෙදා දක්වනවා. එතකොට චක්කු විඥාන සිතට අදාළ පටිච්චසමුප්පාදයක් වෙනම තියෙනවා. ඊට පස්සේ මනෝ ධාතු සිතට අදාළ පටිච්චසමුප්පාදයක් වෙනම තියෙනවා. මනෝ විඥාන ධාතු සිතට අදාළ පටිච්චසමුප්පාදයක් වෙනම තියෙනවා. ඊට පස්සේ කර්ම මට්ටමේ මනෝ විඥාණයට අදාළ පටිච්චසමුප්පාදයක්, ඒ කියන්නේ කුසල සිත්වලට අකුසල සිත්වලට අදාළ වූ පටිච්චසමුප්පාදයක් වෙනම තියෙනවා. එතකොට ඒ සිතේ පටිච්චසමුප්පාද අංග එකින් එකට වෙනස් වෙනවා. මේක බොහොම ගැඹුරු සිද්ධියක්. එතකොට පටිච්චසමුප්පාද සමස්ත සිදුවීම ඇතුලේ මෙන්න මේ වගේ සිදුවීමක් තියෙනවා කියලා මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ධර්මතාවයක් තියෙනවා කියලා බෙදීමකට ලක් කරලා අභිධර්මයේහි පටිච්චසමුප්පාද සිදුවීම කතා කරනවා. එතකොට මේ පටිච්චසමුප්පාද සිදුවීම පිළිබඳව අභිධර්ම න්‍යාය සහ සූත්‍ර න්‍යාය කොයිම මොහොතකවත් අපි එකට කලවම් කරගත යුතු නැහැ. ඇතැම් තැනක අද වර්තමාන සමාජයේ අපිට පේනවා අභිධර්මයේ අනුව පිළිතුරු දිය යුතු අභිධර්ම න්‍යාය ඔස්සේ විසඳිය යුතු ප්‍රශ්නයට සූත්‍ර න්‍යාය ඔස්සේ අර්ථ දක්වන්නට උත්සාහවත් වෙනවා. උදාහරණයක් හැටියට අපි දැක්කොත් චක්කු විඥානයේ පිළිබඳව ඇතිවන කතාබහක් පිළිබඳව චක්කු විඥානය කියන එක නාම රූප පත්‍ය විඥානං කියන න්‍යාය ඔස්සේ චක්කු විඥාන සිත හටගන්නේ කොහොමද කියලා ඒ සිතෙහි පටිච්චසමුප්පන්න භාවයට නාම රූප ප්‍රත්‍යේනුයි විඥානයේ සකස් වෙන්නේ කියලා අර න්‍යාය බහලන්නට උත්සාහවත් වෙනවා. හැබැයි චක්කු විඥාන සිතේ පටිච්චසමුප්පන්න භාවය විමසිය යුතු වෙන්නේ සූත්‍ර න්‍යාය ඔස්සේ අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහට නෙමෙයි. ඒ න්‍යාය අපි විමසිය යුතු වෙන්නේ අභිධර්ම න්‍යායට බහලා. එතකොට අභිධර්ම න්‍යායට බහලා අපි නාම රූප ප්‍රත්‍යයෙන් චක්කු විඥානයේ සකස් වෙන්නේ කොහොමද කියන එක අපිට එතන විග්‍රහ කරගන්නට වෙනවා. එතකොට තමයි අපිට ඒක නිවැරදිව ගත්ත වෙන්නේ. නැතිනම් චක්කු විඥානය කියලා වෙන් කරගත්ත මේ අභිධර්මයන් පිළිතුරු දිය යුතු සිතේ ලක්ෂණයට සූත්‍රයේ සමස්ත සිද්ධාන්තය බහලන්නට හදන එක හරියට අර ඉදිකට්ටෙන් කරන්න තියෙන දේ අර ගල් කඩන කටුවකින් කරන්න ගියා වගේ වැඩක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. මොකද ඒක සියුම් අර්ථ දැක්විය යුත්තක්. එතන නාමයේ සහ එතන රූපයේ අර්ථ දැක්විය යුත්තේ අභිධර්ම න්‍යාය ඔස්සේ. එතන හටගන්න රූපය නාම රූප ප්‍රත්‍යයෙන් චක්කු විඥානයේ සකස් වෙනවා කියන තැනදී එතන නාම රූප ධර්මයන්ගේ ප්‍රත්‍යවීම කියන කාරණාව ගැන අපිට අවබෝධයක් තියෙන්නට ඕන. නාම රූප පත්‍යා විඥානං තමයි නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානය හටගන්නේ, ඒක වරදක් නැහැ. හැබැයි ඒ ප්‍රත්‍ය වෙන්නේ මොන ප්‍රත්‍යයෙන්ද කියන එක මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට රූපය පුරේජාත ප්‍රත්‍යයෙන් තමයි මේ චක්කු විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ. නාම රූප පච්චා විඥානං කියන තැන අපි චක්කු විඥාන සිතට අදාළව ගත්තොත් එහෙම රූපය කියන එක පුරේජාත ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ කියන්නේ රූපය කලින් හටගත්ත කියන එක තුල තමයි කලින් හට ගැනීමෙන් තමයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. නාම ධර්මතා ටික වේදනා සංඥා සංස්කාරයන් කියලා ගත්තත් ඒ වගේම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ගත්තත් ඒ ධර්මය සහජාත ධර්ම සහජාත ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍ය වෙන්නේ. චක්කු විඥාණයට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. එතකොට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ එකට උපදිනවා කියන එක. ඒ කියන්නේ වේදනාව කලින් ඉපදිලා අපි වේදනාව පිළිබඳව හඳුනලා හඳුනාගත්ත දේ ගැන හිතලා මේ ටිකේ එකතු ස්පර්ශ
ස්පර්ශයයි කියලා ස්පර්ශය අනුව මනසිකාර්යය කරලා චක්කු විඥානය ඉපදුනා එහෙම නෙමෙයි. චක්කු විඥානය හා එකටම උපදිනවා. පෙරපසු නැතුවම උපදිනවා මේ ධර්මතා ටික. චක්කු විඥානය හැදෙන මොහොතේ ඒ නිසා තමයි නාම රූප වෙදීම වෙනම බෙදන්නේ නැත්තේ. මොකද මේ ටික ඔක්කොම එකට උපදින ධර්මයක්. එතකොට රූපය එතන ප්‍රත්‍ය වෙන්නේ ඇස්ස සහ රූපය කියන එක පුරේජාත ප්‍රත්‍යයෙන් තමයි එතන ප්‍රත්‍ය වෙන්නේ. නාම ධර්මතා ටික සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. හැබැයි පුරේජාත උන ඇස සහ රූපය නිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. නිස්සය වෙනවා චක්කු විඥාණයට. මොකද මේ අභිධර්ම න්‍යාය හරි වැදගත්. අද අපිට පේනවා ඇතම් කෙනෙක් නාම රූප ධර්මයන් පිළිබඳව අර්ථ දක්වනකොට රූපය පිළිබඳව හඳුන්වනවා නාමස්වරූප රූපයක්. අපි ඇසුරු කරන්නේම රූපය කියලා නාම ධර්මතා ටිකක් පමණයි කියන තැන. හැබැයි අපි රූපකාණ්ඩය ආදී පැහැදිලි කරනකොට විග්‍රහය පැහැදිලි කරනකොට අපි මේ සියුම්ම බෙදා දක්වන අභිධර්ම න්‍යාය ඔස්සේ බෙදා දක්වලා තියෙනවා චක්කායතන රූපය සහ රූපායතන රූපය චක්කු විඥානය හා ළඟට එනකම්ම කතා කරනවා කියන එක. එතකොට ඒක අභිධර්ම න්‍යාය පဋාණේදී නිස්සය ප්‍රත්‍ය පිළිබඳව විග්‍රහ කරනකොට නිස්සය ප්‍රත්‍ය චක්කායතනයේ නිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා චක්කු විඥාණයට. එතකොට චක්කු විඥාණය කියන සිත චක්කායතනයේ නිස්රේ කරගෙනයි පවතින්නේ. එතකොට මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය කියන එකම තමයි මෙතන විග්‍රහ කරන්නේ. හැබැයි චක්කු විඥාණය නම් මෙතනදී අපි නාම රූප පත්‍යා විඥානම් කියන එකෙන් අදහස් කරන්නේ විපාක චක්කු විඥාණය නම් විපාක චක්කු විඥාණයේ ඇති කිරීමෙහිලා ප්‍රත්‍ය වුණා නාම රූපය පුරේජාත ප්‍රත්‍යේනොත් සහජාත ප්‍රත්‍යේනොත් නිස්සේ ප්‍රත්‍යේනොත් කියලා අපි ඒ ප්‍රත්‍ය අනුව බෙදා දැක්වීම සිද්ධ කළ යුතුයි. ඒ ප්‍රත්‍ය අනුව බෙදා දැක්වීම සිද්ධ කරන්නේ නැතුව අපි නිකම්ම එකහෙලා නාම රූප ප්‍රත්‍යයෙන් චක්කු විඥාණය සකස් වෙනවා කියලා ඒකේ අනුව අපි බෙදන්නට ගියොත් එහෙම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට එතන වේදනාව මොකද්ද? වේදනාව කියලා කියන්නේ සැපයි කියලා දැනගන්නවා, දුකයි කියලා දැනගන්නවා, උපේක්ෂයි කියලා දැනගන්නවා. එතකොට මේ වේදනාව හඳුනන කම තියෙනවා. හඳුනන කම ගැන හිතන කම, හිතන කම මේ ධර්මයන්ගේ එකතුව ස්පර්ශයයි කියන කම තියෙනවා. එතකොට ඒ ස්පර්ශය ගැන අපි මනසිකාරය කරනවා. මානසිකාරය කරලා අම්මා තාත්තා ආදී හඳුන ගන්නවා. ඒ හඳුන ගන්න දැනගන්න සම තමයි විඥානය කියන්නේ කියලා කෙනෙක් හිතුව. අර අරමුණෙහි විඳීම් ලක්ෂණේ දැනගන්න සම සැප දුක් උපේක්ෂා විදිහට දැනගන්න තමයි විඥානය කියන්නේ කියලා කෙනෙක් හිතුව. අන්න අභිධර්ම න්‍යාය සහ සූත්‍ර න්‍යාය පටලගෙන අභිධර්මයෙන් විසඳිය යුතු සියුම් බෙදීම සූත්‍රය ඔස්සේ විසඳන්නට ගිහිල්ලා අභිධර්මයේ සහ මේ දෙකම සූත්‍ර න්‍යාය අවුල් කරගත්තා. අපිට පේනවා වර්තමානයේ යම් රැල්ලක් මතුවෙමින් පවතිනවා. මේ වගේ සැසඳෙන තැන්, ඒ කියන්නේ Taman ගැලපෙන තැන් ගලප ගන්නට නොදන්නාකම නිසා අභිධර්මය ප්‍රතික්ෂේප කරන තැනකට පවා යම් මතවාද ගොඩනගෙනවා. අභිධර්ම පිටකේ පිළිගන්නේ නැති මත්තමකට පවා. නමුත් ස්වමතය සනාථ කිරීම සඳහා මේ දේවල් ප්‍රතික්ෂේප නොකළ යුතුයි කියන එක අපේ සමාජයේ අපි විජුවම අරගෙන යා යුතු දෙයක්. මොකද විශේෂයෙන්ම ওই කාරණාවන් සියුම බෙදා දක්වනවානේ නිතිප්පකරණයේ පීඨකෝපදේශයේ වගේ පොත්වලත් පටිසම්භිදා මග්ගප්පකරණයේ අභිධර්ම පිටකයේ. එතකොට දැන් විශේෂයෙන්ම අද කාලේ ඇති වෙලා තියෙන කතා බහක් නිසා තමයි නාම රූප ධර්මයන් පිළිබඳව මේ සාකච්ඡාවට භාජනය කළේ. එතකොට මේ විදිහට මේ න්‍යායන් අතර තියෙන වෙනස, මේ න්‍යායට සූත්‍ර න්‍යායෙන් පිළිතුරු දී යුත්තේ කෙසේද, අභිධර්ම න්‍යායෙන් පිළිතුරු දී යුත්තේ කෙසේද, අභිධර්ම න්‍යායේ බොහොම සියුම්ම ඉදිකට්ටකින් විදගෙන යනවා වගේ තැනට ගල් තියෙන කටුවකින් ගහලා ඒ දේ කරන්න බෑ කියන එක තේරුම් ගන්නේ නැත්නම් ඒක අතර ප්‍රශ්නයක් එයාට පේනවා. පේනකොට මොකද කරන්නේ? තමන්ගේ මතයට නොගැලපෙන මූලාශ්‍ර පද්ධතිය ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ කියන අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. ඊට පස්සේ පටිසම්භිදා මග්ගප්‍රකරණයේ බුද්ධ දේශනාවක් නෙමෙයි, නිතිප්පකරණයේ බුද්ධ දේශනාවක් නෙමෙයි, පේඨකෝපදේශයේ බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා මේ ත්‍රිපිටකයට අදාළ මෙච්චර කල් ආපු මේ ත්‍රිපිටක සංගායනාවන්ගේ සංගායනාවට ලක් වූ ත්‍රිපිටකයට අදාළ ග්‍රන්ථ ටිකත් මේ ඉවත් කරන්නට උත්සාහවත් වෙනවා. ඇත්තටම ඒක නොවිය යුතු දෙයක්. ඒ නිසා අපි සූත්‍ර න්‍යාය සහ අභිධර්ම න්‍යාය කියන්නේ කොමක්ද කියන එක හඳුනගෙන තියන්නට ඕනේ. ඒ වගේම මේ දෙක කවදාවත් පරස්පර වෙන්නේ නැහැ. පරස්පර වෙන්නේ නැත්තේ ඒ දෙක පරස්පර නොවන ආකාරයට භාවිත කළොත්. අපි
ඉදිකට්ටෙන් පාවිච්චි කරන්න ඕන තැන ඉදිකට්ටෙන් පාවිච්චි කරන්නත් ඒ වගේම ගල් කඩන කටුව පාවිච්චි කරන්න ඕන තැන ගල් කඩන කටුව පාවිච්චි කරන්නත් අපි දැනගෙන ඉන්නට ඕන. එහෙම දැනගත්තොත් තමයි අපිට මේ ධර්ම විනය මනාකොට අල්ලගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් සර්පය වලිගෙන් අල්ලගත්තා වගේ දෙයක් සිද්ධ වෙනවා. එනිසා නාම රූප ධර්මයන් පිළිබඳව අපි අද මේ විග්‍රහ කර ගැනීමේදී අපි බොහොම වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. මේ කතා කරන්නේ මොන පරියායයට අනුවද කියන එක. එනිසා සිතක ගොඩනැගීම ගැන පටිච්චසමුප්පාද න්‍යායෙන් ඔබ හොයන්න යනවා නම් අනිවාර්යෙන් ඒකට අදාළ කරගන්න අභිධර්ම න්‍යායයි. මොකද සිතක පටිච්චසමුප්පාදය ගැන පැහැදිලි කරන්නේ අභිධර්ම න්‍යායයට අනුව. හැබැයි සමස්ත සිදුවීම දුක හටගන්න ආකාරය පිළිබඳව අපි හොයාගෙන යනවා නම් භාවනාවට අදාළව දෙයක් අපි හොයාගෙන යනවා නම් ඒ හොයාගෙන යන දේ සූත්‍ර න්‍යාය ඔස්සේ අර්ථ ගන්න. ඒ වගේම අභිධර්ම න්‍යාය ඒ අර්ථය මනාකොට මතු කර ගැනීම සඳහා උපකාර කරගන්න. සූත්‍ර න්‍යායේ පෙන්වන තැන්වල තියෙන අර්ථය, ඒ කියන්නේ සූත්‍රය අවිජ්ජා පත්‍ය සංඛාරා සංකාර පත්‍ය විඥානං කියලා මේ විදිහට අංග 12ක් පෙන්වුවට මේ අංග 12 ඇතුලේ ඇහැට රූපේ පෙනෙන රූපේ දකින මට්ටමේ විඥාන සිත් ඒ වගේම ඒ සිත ආරම්භයා මනසට නගන මේ නැවත ධම්ම මේ මනෝ ධාතු සිත් ඒ වගේම ඒ දේ දැනගන්න මනෝ විඥාන ධාතු සිත් ආදී විපාක සිත් සංතතියකුත් තියෙනවා. ඒ වගේම අපි මේ වේදනාවට තණ්හා කරනවා ආදී තන කර්ම සිද්ධ කරගන්න කර්ම රැස් කරගන්න මට්ටමේ කුසල අකුසල කර්මයන් සිද්ධ වෙන මට්ටමේ දේකුත් තියෙනවා. එතකොට එතන ඒ සිතක් තියෙනවා. ඒ ධර්මයන් අපිට සිත්ණුව බෙදනකොට බෙදා ගන්න වෙන්නේ අභිධර්ම න්‍යායත් එක්ක. හැබැයි ජීවිතේට දුක ගලාගෙන එන පැවැත්ම ගැන හිතනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ දුකාවේ කොහොමද කියලා හිතනවා නම් අන්න ජරා මරණ දුකට හේතුව මොකද්ද? ජරා මරණ දුකට හේතුව හොයාගෙන යනකොට අපිට පේනවා ජරා මරණ දුකට හේතුව ජාතිය. ජාතිය ඇති කල්ලි තමයි ජරා මරණ දුක ඇති උනේ. එතකොට ජාතිය නැත්තම් ජරා මරණ දුක ඇති වෙන්නේ නැහැ. අපිට ජාතියට හේතුව ජරා මරණයට හේතුව ජාතිය කියලා පේනවා. එතකොට ජාතිය හටගන්නේ භවයේ තිබුණොත්. එතකොට භවය කියන තැන නැත්තම් අපිට මේ ජාතියේ පැවැත්මක් නැහැ. ජාතියේ පැවැත්මක් නැත්තම් ජරා මරණ දුකක් නැහැ. එතකොට මේ භවය කියන දේ හටගත්තේ කුමක් නිසාද? එතකොට භවය හටගත්තේ උපාදානයේ නිසායි. අපිට මේ විදිහට කතා කරලා ඊට පස්සේ දැන් මේ කතා කරන්නේ සමස්තයක් වුණ සිදුවීමක් පිළිබඳව. එතකොට දැන් මේ පටිච්චසමුප්පාද සිදුවීම කුසල් සිතකට අදාළ වෙන්න බැහැනේ. අවිද්‍යාවෙන් සංස්කාර වෙලා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ටික විපාකයේ පැත්තට ගිහිල්ලා ඊට පස්සේ වේදනාවට තණ්හා කළා. තණ්හාව කියන්නේ අකුසලයක්, කුසලේ නෙමෙයි. එතකොට අපි කුසල් කළා තියෙන්නේ කොතනින්ද? අපිට කුසල් කරන්න තැනක් පටිච්චසමුප්පාදයේ ඔස්සේ හම්බෙලා නැහැ නේ. මේ එකම පටිච්චසමුප්පාද න්‍යාය නම් තිබිලා තියෙන්නේ. නමුත් ඒකේ අර්ථ ගන්නෙ සූත්‍ර ක්‍රමයට අනුව මේ කුසල් සිතකද අකුසල් සිතකද මේ පටිච්චසමුප්පාදය කියන බෙදා දක්වීම සිද්ධ කරන්න නෙමෙයි. අව්‍යාකෘත සිතකද මේ පටිච්චසමුප්පාදය කියන එක බෙදා දක්වන්න නෙමෙයි. අපිට පටිච්චසමුප්පාද සිදුවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ දුක අහේතුකව අප්‍රත්‍යව හටගත්තු දෙයක් නෙමෙයි කියන එක පෙන්වන්න. එතකොට දුක සහේතුකව සප්‍රත්‍යව හටගත්තු දෙයක් කියන එකයි ඒ ඔස්සේ අපිට කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. අපිට ඒක පැහැදිලි කරනවා විශේෂයෙන්ම ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය කියලා. ඉති ඉමස්මින් සති ඉදං හොති මේ ඇතිකල්ලි මේ වෙනවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. එතකොට මේ අවිද්‍යාව තිබුණොත් සංස්කාරය හටගන්නවා. මෙතන විඥානීය තිබුණොත් නාම රූපේ හටගන්නවා. එතකොට ඉමස්මින් සති ඉදං හොති. ඉමස්මින් සති කියන්නේ මේ දැන් වර්තමානයේ මේ විඥානීය ඇත්තන් නාම රූපේ හට ගැනීම තියෙනවා. ඒ වගේම ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ විඥානේ ඉපදුනොත් නාම රූපේ ඉපදීම අනිවාර්යෙන් වෙනවා. ඒ වගේම ඉමස්මින් අසති ඉදං නොහෝති. යම් කිසි තැනක විඥානය නැත්තම් නාම රූපේ වෙන්නේ නැහැ. ඉමස්ස නිරෝධා ඉදං නිරුච්චති. විඥානේ නිරුද්ධ වුනොත් නාම රූප ධර්මයේ නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ අංග දෙකක් අතර මේ ඉදප්පච්චිතා පටිච්චසමුප්පාදයක් තියෙනවා. එතකොට මේ අංග දෙකක් අතර මේ කරුණු හතරක යෙදීම තියෙනවා. මේ ඇතිකල්ලි මේ වෙනවා, මේක ඉපදුනොත් මේ කාරණාව ඉපදිලා තියෙනවා. ඒ වගේම මේක නැත්තම් මේ කාරණාව නැති වෙනවා, මේක නිරුද්ධ වීමෙන් මේක නිරෝධයටපත් වෙනවා කියලා.
එතකොට ඒක දකින ආර්ය ශ්‍රාවකයා තමයි මේ හේතුඵල ධර්මක පැවැත්මක් ලෙස දකින්නේ. ඒක හේතු වෙන්නේ සත්පුද්ගල ප්‍රඥප්තිය සත්පුද්ගල භාවයේ දුරු කර ගැනීම සඳහා. සත්පුද්ගල භාවයේ දුරු කර ගැනීම සඳහා තමයි පටිච්චසමුප්පාදය කියන කාරණාව අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට අපි ඒකට කියනවා ජාතික්ෂය සඳහා කියලා. සත්වේකුගේ ඉපදීම දුරු කිරීම සඳහා. එතකොට ජරා මරණ නැති කිරීම සඳහා ධර්ම මාර්ගයේ වඩන කෙනෙකුට මේ ජීවිතයේදීම ජාතිය නැති කරලා ජරා මරණ දුක නැති කරන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතයේදීම ජාතිය නැති කරන්නට අවශ්‍ය නම් ජාතිය නැති කිරීම සඳහා එයා භවය නැති කරලා තියෙනවා. භවය නැති කරන්නට නම් උපාදානිය නැති කරලා තියෙනවා. උපාදාන නැති කරන්න තණ්හාව නැති කරලා තියෙනවා. තණ්හාව නම් වේතනාව නැති කරලා තියෙනවා. මේ විදිහට එයා එන විඥානයේ දක්වාම සියලු ධර්මයන් නැති කරලා තියෙනවා. විඥානය නැති කරන්න නම් නාම රූප නැති කරන්නට වෙනවා. එයා නාම රූප නිරෝධය සාක්ෂාත් කරනවා. එතකොට නාම රූප නිරෝධය නාම රූප නිරුද්ධ කළා. නාම රූපය නිරුද්ධ කළා කියන තැන ඔන්න අපි අර මුලින්ම කතා කරපු තැනට අපිට නැවත සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා. අපි නාම රූපය එක පැත්තකින් පිරිසිදු දැක්කා. තව පැත්තකින් නාම රූපයේ අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකටපත් කළා. එතකොට අනුත්පාද සංඛ්‍යාත නිරෝධයකටපත් කළා කියලා කියන්නේ දැන් මේ කර්ම රැස් කරන මට්ටමේ කර්මාභියෝහණේ පැත්තෙන් කතා කරන නාම රූපයක් තිබුණා නම් ඒ රාත් නාම රූපේ නැවත නොහට ගන්න බවට ගිහිල්ලා. ඒ වගේම ඒ විඥාණය නැවත නොහට ගන්න බවට ගිහිල්ලා චක්කායතන සූපච්චේවාදී ආයතනයන්ගේ ඇති කිරීමක් නැවත නැවත ආයතන පහල කිරීමක් සිද්ධ කරන්නේ. නැවත නැවත ආයතනයන් වෙත නැඹුරු වෙන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට ඒ විජානනය නැති වෙලා ගිහිල්ලා. ලෝකයානුව හිතන කම නැති වෙලා ගිහිල්ලා. එයාට බාහිර තියෙන රූපයන් අනුව හිත බැස ගන්න කම එයා නැති කරලා තියෙන්නේ. ඇයි එයා මේ නාම රූප ධර්මතා ටික නිරුද්ධ කළා. නාම රූප ධර්මතාවයන්ගේ නිරෝධය දකින්නවා නම් එයාට හට ගන්න දෙයක් පේන්නේ නැහැ. නාම රූප කියන ධර්මතා ටිකේ නිරෝධේ යම් කිසි කෙනෙක් සාක්ෂාත් කළා කියලා කියන්නේ යාට විඥානයේ හට ගැනීමක් පේන්නේ. අපි ඇහැට පේන රූපේ පෙනෙන සිද්ධාන්තයේ තුල අම්මා තාත්තා කියලා දැනගන්න සිද්ධාන්තයේ තුල නාම රූප නිරෝධේ කෙනෙක් සාක්ෂාත් කළොත් එයාට යම් කිසි විදිහකින් අම්මා තාත්තා ඌ ඒ අම්මා තාත්තා දැනගන්න මට්ටමේ විඥානයක් තියෙනවා නම් ඒ විඥානය හට නොගන්න මට්ටමකට ගිහිල්ලා. එතකොට නැවත මේ කය සවිඥානික කරනවා ඉන්න අම්මා තාත්තා බලන්න කියන මට්ටමින් ඒ පැත්තට කය සවිඥානික කරන මට්ටම පවා එයාට නොහට ගන්න බවට ගිහිල්ලා එයා ඒ ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කරලා. එතකොට නිරෝධය සාක්ෂාත් කරනකොට එයා ප්‍රහාණය කරනවා එක පැත්තක් නාම රූප ධර්මයක්. ඒ තමයි නාම රූපය ඇති හැටියට අරගෙන නාම රූප ඒ වගේම විඥාන සලායතන පස්ස වේතනා මේ සියලු ධර්මයන් පුද්ගල භාවයෙන් ඇසුරු කරන මට්ටම එයා ප්‍රහාණය කරලා තියෙනවා. ඇයි එයා මේ ධර්මයන් ඇති හැටියට ඇසුරු කරන අවිද්‍යා සංකාරයක දුරු කළා. අවිද්‍යා සංස්කාරයන්ගේ දුරු කිරීම නිසා එයා මේ සියලු ධර්මයන්ගේ දුරු කිරීම සිද්ධ කළා. ඒ ප්‍රහාණය කිරීම පැත්තෙන්. එතකොට නාම රූප ප්‍රහාණය කියන දේ නාම රූප දුරු කළ යුතු නාම රූපිකුත් තියෙනවා. ඒ නාම රූපේ දුරු කිරීම සඳහා අපි නාම රූපය පිරිසිදු දැක්ක යුතුයි. එතකොට මේ දුක්ඛාර සත්‍යයටයි නාම රූපේ ප්‍රහාණය කිරීම නෙමෙයි. එහෙම ප්‍රහාණය කළොත් අපිට සෝපදිශේෂ නිබ්බානයක් නැති වෙනවා. එතකොට අපි මේ පිරිසිඳ දැක්ක යුතු නාම රූප ධර්මයන් පිරිසිඳ දැකලා ප්‍රහාණය කළ යුතු මට්ටමේ දුක ගෙනල්ලා දෙන්න පුළුවන් නාම රූප ධර්මයන් ප්‍රහාණය කළ ඉවරයි. එතකොට මේ දෙපැත්තකින්ම නාම රූප නිරෝධය පිළිබඳව හටගෙන නිරුද්ධ වීම වශයෙන් උත් නිරෝධය සාක්ෂාත් කරලා අනුත්පාද නිරෝධ වශයෙන් උත් සාක්ෂාත් කළා. එතකොට අපි සත්‍චිකාතබ්බ පැත්තෙනුත් නාම රූප ධර්මයන් සාක්ෂාත් කරලා තියෙනවා. ඒ නිසා නාම රූප ධර්මයන් බෙදා ගන්න නාම රූප ධර්මයන් පරිඤ්ඤයවත් තියෙනවා. නාම රූප ධර්මයන් පහතබ්බවත් තියෙනවා. නාම රූප ධර්මයන් සත්‍චිකාතබ්බවත් තියෙනවා. එතකොට එක හෙලා අර්ථ දක්වන්නට එපා සියලුම නාම රූප කියන එක පහතබ්බයි කියන තැනක. සියලුම නාම රූප ධර්මයන් ප්‍රහාණය කළ යුතුයි කියන තැනක. ඇතැම් තැනක නාම රූපයන්ගේ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. තව තැනක නාම රූප ධර්මයන් අනුත්පාදයට යැවිය යුතුයි. අනුත්පාද නිරෝධයකට පත් කළ යුතුයි. මේ දෙආකාර නිරෝධයම සාක්ෂාත් කළ යුතුයි. එතකොට නාම රූපය පිළිබඳව කතා කරනකොට මෙන්න මේ වගේ ලොකු ප්‍රදේශයක් ඔස්සේ නාම රූප ධර්මයන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නාම රූප ධර්මයන් කතා කරන ඒ තැන
विनस विनस न्यायन्नोस्ते विनस विनस निर्णायकयन्नोस्ते तमाई अपि नाम रूप धर्मयान अर्थ दक्वा गत यूतु वेन्ने ए कियान्ने अपि प्रस्तुते दनगन्नट ओने मे नाम रूप पिलिबंदव कथा करन्ने कुमन प्रस्तुतेकट अनुवद सामान्यन सूत्र न्यायोस्से कथा करन दुख गेन तनक पटिच समुप्पाद न्यायन नाम रूप प्रत्य पिलिबंदव कथा करन्ने एतनदि पोदु लक्षणयक विदिहट गन्न एक ऐतुले चक्कु विज्ञाने ही नाम रूप सोयन्नट एपा එවගේම අපි අපි බලන්නේ චක්කු විඥානය කියන එකේ කෙලස් තියෙනවා කියන එකද එහෙම නැත්නම් චක්කු විඥානයේ ප්‍රත්‍යෝත්පන්නද කියලා බලනවා නම් එතන පටන් ගන්න තැන ඒ නාම රූපයේ කියන එක අර්ථ දක්වන්න හදන්න එපා මේ පටිච්චසමුප්පාද න්‍යාය සූත්‍ර න්‍යායට අනුව ඒක අභිධර්ම න්‍යාය ඔස්සේ අර්ථ දක්වීම කළ යුතු වෙනවා ඒක ඒ පැත්තෙන් අර්ථ දක්වන්න උත්සාහවත් වෙන්න ඕනේ එතකොට පටිච්චසමුප්පාදයේ අනුව මෙන්න මේ විදිහට අපිට නාම රූප ධර්මයන් කතා කරන්න පුළුවන් පටිච්චසමුප්පාදයෙන් මිදිලත් නාම රූප ධර්ම කතා කරන්නට පුළුවන් පටිච්චසමුප්පාදයෙන් මිදිලා ස්කන්ධ පැත්තෙන් නාම රූප කතා කරන්න පුළුවන් පටිච්චසමුප්පාදයට අයිති පටිච්චසමුප්පාදයේ පැත්තෙන් යෙදෙන නාම රූප කතා කරන්න පුළුවන් ඒක විපාක නාම රූප පැත්තෙන් කතා කරන්න පුළුවන් කර්ම කර්මයේ සකස් කරන පැත්තේ නාම රූප පැත්තෙන් කතා කරන්න පුළුවන් ඒකට නාම රූප කතා කරන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා ඔය හැම නාම රූපයකටම නාම රූප ප්‍රත්‍ය විඥානය වෙනවා විඥාන ප්‍රත්‍ය නාම රූප වෙනවායි කියන තැනින් කියලා නම් බේරෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අපිට ඒක බෙදා දැක්විය යුතු වෙනවා. එතකොට මොන විඥානෙද? එතකොට ඒ විඥාන ප්‍රත්‍යෙන් හටගත්ත ස්පර්ශය මොනවාද? එතකොට ඒ ස්පර්ශය නිසා හටගත්ත වේදනාව මොකද්ද? එතකොට ඒ ස්පර්ශය කියන ගතිය සිතක් නැතුව ස්පර්ශය නැමැති චෛතසික ධර්මයේ වෙනම තියනවාද? එතකොට සිතක් නැතුව වේදනාව නැමැති චෛතසික ධර්මයේ විතරක් වෙනම තියනවාද අපිට වෙන වෙනම වෙන වෙනම ප්‍රශ්න කරන්න වෙනවා ඒ නිසා ඒක යම් කිසි න්‍යායාත්මකව අපි අවබෝධ කරගත යුතු දෙයක් පටිසමුපාද න්‍යාය වගේ මහා නිදාන සූත්‍රයේදීත් ඒ නිසාමයි ඒක ගැඹුරුයි කියන එක පිළිබඳව පටිසමුපාද න්‍යාය උත්තාන කාව්‍ය ආනන්ද සරණාහි මට බොහොම සරල වූක් ලෙස වැටහෙනවායි කියනකොට මේ එහෙම කියන්නේපා ආනන්ද මේ පටිසම්පාදයේ ස්වභාවයෙන්ම ගැඹුරු අර්ථ තියෙනවා ස්වභාවයෙන් වෙනුවෙනුත් බොහොම ගැඹුරුයි කියලා පටිසම්පාදයේ පිළිබඳව අර්ථ දැක් මේ බුදුරජාණන් වහන්සේ දේශනාව සිද්ධ කරන්නේ එතකොට මේ බොහොම ඉතාම ගැඹුරු පටිසම්පාද න්‍යාය අපිට තේරුම් ගන්න යනකොට හරියට නිකම් මහා සාගරයකට වැටෙන වගේ බොහෝ න්‍යාය දකින්න පුළුවන්කම තියෙනවා. බොහෝ න්‍යාය ඔස්සේ පැහැදිලි කළ හැකි වෙනවා. ඒ නිසා අපිට තේරෙන න්‍යායකට හිත තියලා අනිත් ඒවා ප්‍රතික්ෂේප කිරීම අද කාලෙදී අපි නොකළ යුතු දෙයක්. මේක බොහෝ කොට සිහිපත් කරන්නට හිතුවේ. මේ ත්‍රිපිටකය තමයි අපිට ධර්මය අවබෝධ කරන්නට තියෙන එකම මූලාශ්‍රය වෙන්නේ. ඒ ත්‍රිපිටකය බොහෝ කාලයක් තිස්සේ ඒතරවරුන් වහන්සේලා නිරුපද්‍රිතව අරගෙන ආපු දේවල් ජීවිතේ කැප කරලා ආරක්ෂා කරගෙන ආපු දේවල් ඒ දේවල් අපි ඒ විදිහටම භාවිතයට ගන්නට ඕනේ අපේ ස්වමතයක් සනාථ කිරීම සඳහා එහි එකදු කරුණක්වත් අපි අඩු කළ යුතු වෙන්නේ නැහැ එතකොට අපිට බොහෝ මූලාශ්‍ර ලැබෙනවානේ ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී තමයි හෙලටුවා පාලියට පරිවර්තනය වෙන්නේ. එතකොට ක්‍රිස්තු පූර්ව 1 වෙනි සතවර්ෂයේ වෙනකොටත් බුද්ධ භාෂිතය ගැන ඒකමතිකත්වයක් තිබුණා. මම මේ කියන්නේ යම් කිසි කෙනෙකුට පිළිගන්නම බැරි නම් මේ කියන කාරණාව අභිධර්මයේ කියන දේවල් සහ පේටකෝපදේශ නිත්‍යප කරන පටිසම්භිදා මග්ගය වගේ දේවල් පිළිගන්නම බැරි කෙනෙකුට මම මේ කියන්නේ අපිට ඒ දේවල් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස වෙනකොටත් බුද්ධ භාෂිතයේ ලෙසම සංගායනාවෙන් සංගායනා වූවක් ලෙසටම පැවතුනා. ඒ කියන්නේ එතන කිසිම සැකයක් කරන්නට තැනක් ඒ කාල වෙනකොටත් තිබ්බේ නැහැ. මේකේ මේ කොටස් පස්සේ එකතු කරපු ආයයි කියලා සැක සහිත තැනක් ඒ කාල වෙනකොටත් තිබුණේ නැහැ. එහෙනම් ඊට සතවර්ෂ ගණනාවකට කලින් කියමුකෝ මේ දේවල් ලියවුනේ. අපි පස්සේ කාලේ ලිව්වා කියන එකම කෙනෙක් කියනවනම් හැබැයි ඒද ලියවිලා තියෙන්නේ මහරහතන් වහන්සේලා වැඩ ඉන්න යුගයකදී. එහෙනම් මහරහතන් වහන්සේලා වැඩ ඉන්න යුගයක ඉඳන් පැවතෙන තේරවාද සම්ප්‍රදායක්. එනිසා මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව නම්
සැක කරන්නට අංශු මාත්‍ර දෙයක්වත් නැහැ. ඒ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව අපිට මෙතන නම් ගැලපෙන්නේ නැහැ, මෙතන නම් අයින් කරන්නට ඕනේ කියලා අපිට අපේ මේ පුංචි මතකයකින් පුංචි ඔළුවකින් අයින් කරන්නට තැන ත්‍රිපිටකයේ තුල ඇත්තේ නැහැ. නොගැලපෙන න්‍යායක් නැහැ. හැම තැනකම තියෙන න්‍යායන් එකට ගැලපෙනවා. ඒ නිසා ධර්මයේ පිළිබඳව ඔබ ශ්‍රද්ධාව පිහිටව ගන්න. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව හැම මොහොතකම ශ්‍රද්ධාව පිහිටව ගන්න. එතනින් හෙළවෙන්නට එපා. මොනම මතයක්වත් සනාථ කිරීම සඳහා, මොන විදිහේ මතයක්කටවත් බැස ගැනීම සඳහා ත්‍රිපිටකය පිළිබඳව නම් ඔබේ ඇති විශ්වාසය හොලව ගන්නට එපා. කෙනෙක් ත්‍රිපිටකය අනුව පැහැදිලිව පෙන්නනවා නම් මේ මතය වැරදි කියලා, මේ මතය මෙතනට ගැලපෙන්නේ නැහැ කියලා දෙපාරක් නොහිතා ඒ සාධාරණව ත්‍රිපිටකයේ පෙනෙනවා නම් ඒ මතය ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔබ බුද්ධිමත් වෙන්න. මොකද ත්‍රිපිටකයට වර්ධිනවට වැඩිය අපිට වැරදීමේ සම්භාවිතාවේ ඉතාමත් වැඩි. එනිසා ඒක බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරන්නේ. මොකද සමාජයේ කාලෙන් කාලයට විවිධ මතවාද, විවිධ සංකල්ප ඇති වෙනවා. ඒ ඇතැම් මතවාදයන් නිසා ඇතැම් ධර්මකාමීන් තුළ පවා අධාර්මික හැඟීම්, අධාර්මික සංකල්පනාවන් ඇති වෙනවා. ඒ අධාර්මික සංකල්පනාවන් නිසා බොහෝ කෙනෙක් අකුසල ධර්මයන් සිද්ධ කරගන්නවා. බොහෝ ධර්ම කාරණා පිළිබඳ විවේචනයන් භාජනය කරලා එනිසා එබඳු තැනකට නම් ඔබ පත්වන්නට එපා. ත්‍රිපිටකය ගැන සෙලවෙන් නැතිව ඔබ පිහිටා සිටින ශ්‍රද්ධාවක් උපදව ගන්න, ඒ පිළිබඳව තවදුරටත් පරිශීලනය කරන්න, කරුණු කාරණා හොයන්න, එතනින් එහාට සෙලවෙන්නට එපා. අපි කියන කරුණක් උනත් ත්‍රිපිටකයට නොගැලපෙන බව පේනවනම්, ත්‍රිපිටකයට ගැලපෙන්නේ නැති බව පේනවනම් ඒ කාරණාව පිළිගන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඔබ එබඳු කාරණාවක් තියෙනවා නම් පෙන්වා දෙන්න. ත්‍රිපිටකයට සාපේක්ෂව ත්‍රිපිටකයේ තියෙන දෙයකට මේක විරුද්ධයි කියලා පෙන්වලා දෙනවා නම් අපි දෙයක පිළි අරගෙන ඒ අපි දරන මතය වුණත් වෙනස් කරගන්නවා. අපි ඒ කාරණාවත් කාටත් සිහිපත් කරනවා. මොකද මේ කාරණා ටික සිහිපත් කළේ මේ වර්තමාන කාලයේ වෙනකොට අලුත් රැල්ලක් විදිහට මේ පරියාප්ති ශාසනයට ඇති වෙමින් යන තත්ත්වය ගැන හිතලා. ඒ කියන්නේ ත්‍රිපිටකයේ මේ ධර්මකාමී පිරිසක් අතර අධාර්මික පිරිස අතර මේ මතවාදයේ මතුවුණා නම් එතරම් ගැටලුවක් නැහැ. නමුත් මේ නිවන් දකින්නට ඕන කියලා ධර්මයේ ඇසුරු කරගෙන නිවන හොයන්නට ඕන කියන පිරිස අතරම අධාර්මික මතවාද ඇතිවීම හරිම ඛේදනීය තත්ත්වයක් අද ශාසනයේ. ඒ නිසා බොහෝ සිද්ධාන්තයන් ඔබ පටිසමුප්පාදාදී සිද්ධාන්තයන් ශ්‍රවණය කළාට කමක් නැහැ. ඒ දේවල් බොහෝම පරිස්සමෙන් අර්ථ ධාරණය සිද්ධ කරන්න, බොහොම ප්‍රවේශමෙන් අර්ථ ගන්න, ත්‍රිපිටකය අනුවම අර්ථ ගන්න, ත්‍රිපිටකයට නොගැලපෙන තැන්නම් ගන්න එපා. එක ත්‍රිපිටකයේ දෙපිටකයකට අඩු කරලා දෙපිටකේන කෑලිත් අඩු වෙන තැනක නම් ඒ අර්ථ ගන්නට කවුරුත් උත්සාහවත් වන්නට එපා කියලා කාටත් බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි, කවුරුත් එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා බොහෝ කුසල ධර්ම රාශියක් හැමදෙනාම සිද්ධ කරගත්තා. සිද්ධ කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මංකඩුවල සුදස්න ස්වාමීන් වහන්සේටත්, මංකඩුවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දිනමටම අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා දිනමට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් නොවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් අනුමෝදන් ලබත්තා. දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලයන් හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් දක්වන්න. ඒ වගේම සියලු ඥාතීන්ටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. වර්තමාන කාලේ මේ ව්‍යසනකාරී තත්ත්වයේ හැමියේ මේ පරිලෝකීය කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම්, ඒ වගේම පින් බලාපොරොත්තු වෙන සියලු සත්වයන් මේ පින සතරින් සාධනාදීන් අනුමෝදන් වෙත්වා. එන දිනාතුමත් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින්නාදා කරනවා. ඒ වගේම මේ වර්තමානයේ මේ ව්‍යසනකාරී තත්ත්වය හැමියේ අපේ රටේ කටයුතු කරන ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයේ සියලු දෙනාටත්, ආරක්ෂක අංශවල, වෛද්‍ය අංශවල, ඒ වගේම ස්වේච්ඡා සංවිධානවල
ඒ සෑම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා විශේෂයෙන්ම අපිට ප්‍රත්‍යයෙන් අප උපස්ථාන කටයුතු සිද්ධ කරලා ඒ විදේශ රටවල රෝගී වෙන්න කීප බලක්ම ඉන්නවා ඒ හැම දිනාටම නමස්කාර සඳහන් නොකලත් මේ වෙලාවේදී අපි සිහිපත් කරනවා ඒ හැම දිනාටම අපි නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවායි සිත ප්‍රාර්ථනා කරනවා ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු කුසලය නිදුක් නිරෝගී සුවපත් භාවය ලබාගෙන ගොහර කටුව භයංකර දුක් සහිත සසරෙන් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා සිතනවා. Thank you.